ජය සතුට පිරුණු සුභවාසනාවන්ත ජයග්‍රාහි දවසකට ඔබට සුභාසිරි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සොදේශීය සේවයෙන්. අද ශ්‍රී බුද්ධ වර්ෂ 2563 වැන්නේ ඇසළ මස අවදීවක නම් තිතියලත් කිවිදින ක්‍රිස්තු වර්ෂ 2019 වූ ජූලි මාසේ 19 වනදා සිකුරාදා. අලුයම 5යි විනාඩි 1යි තත්පර 17යි දැන් වෙලාව 91.7 91.9 මේ උදෑසනින් සිත නිවන බුදුබණ අහන්නට අපහායක් වෙන්නයි ඔබට ආරාධනා. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදුබණ. අද දේශකයන්ත් වහන්සේ ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තේසිය පරියායෝ යේන මං පරියායේන සම්මා වදමානෝ වදෙය්‍ය අකිරිය වාදෝ සමනෝ ගෞතම අකිරියාය ධම්මං දේසේති තේන ච ශාවකේ විනීති අත්තේසිය පරියායෝ යේන මං පරියායේන සම්මා වදමානෝ වදෙය්‍ය කිරිය වාදෝ සමනෝ ගෞතම කිරියාය ධම්මං දේසේති තේන ච ශාවකේ විනීති අත්තේසිය පරියායෝ යේන මං පරියායේන සම්මා වදමානෝ වදෙය්‍ය උච්චේදවාදෝ සමනෝ ගෞතම උච්චේදාය ධම්මං දේසේති තේන ච ශාවකේ විනීති අත්තේසිය පරියායෝ යේන මං පරියායේන සම්මා වදමානෝ වදෙය්‍ය ජිගුච්ඡේ සමනෝ ගෞතම ජිගුච්ඡාය ධම්මං දේසේති තේන ච ශාවකේ විනීති අත්තේසිය පරියායෝ යේන මං පරියායේන සම්මා වදමානෝ වදෙය්‍ය වේනයිකෝ සමනෝ ගෞතමෝ විනතාය ධම්මං දේසේති තේන ච ශාවකේ විනීති අත්තේසිය පරියායෝ යේන මං පරියායේන සම්මා වදමානෝ වදෙය්‍ය තපස්සේ සමනෝ ගෞතමෝ තපස්සිතාය ධම්මං දේසේති තේන ච ශාවකේ විනීති අත්තේසිය පරියායෝ යේන මං පරියායේන සම්මා වදමානෝ වදෙය්‍ය අපගම්බෝ සමනෝ ගෞතමෝ අපගම්මතාය ධම්මං දේසේති තේන ච ශාවකේ විනීති අත්තේසිය පරියායෝ යේන මං පරියායේන සම්මා වදමානෝ වදෙය්‍ය අස්සාසෝ සමනෝ ගෞතමෝ අස්සාසාය ධම්මං දේසේති තේන ච ශාවකේ විනීති සද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ සීහ සේනාපති තුමන් අරමුණු කරගෙන දේශනා කරන්නට යෙදුන අංගුත්තර නිකායේ සඳහන් වන සූත්‍ර පාඨයක් මේ මාතෘකා කරන්නට යෙදුනේ. මේ දේශනාව පින්නතුන පැවැත්වේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර
කූටාගාර ශාලාවේ වැඩඉන්න දවසක. මේ ලිච්ඡවී රාජධානය පින්නතුනි හරිම දර්ශනීය රාජධානයක්. මිනිස්සු දෙව්ලොවින් දිව්‍යාංගනාවන් වගේ බොහෝම ලස්සනයි. ඒ තරම් පින්වන්ත පිරිසක් තමයි මේ ලිච්ඡවී රාජධානය පහළ වුණේ. බුදුරජාණන් වහන්සේම දේශනා කළා, දෙව්ලොව දෙවියන් දිව්‍යාංගනාවන් දැකලා නැත්නම් ලිච්ඡවී රාජධානී මිනිස්සු බලන්නේ කියලා. ඉතින් බලන්න පින්නතුනි, එතකොට මොන තරම් වාසනාවන්ත පින්වන්ත මහේසාක්‍ය පිරිසන්ද මේ ලිච්ඡවී රාජධානී වාසය කළ තිබෙන්නේ කියලා. මේ ලිච්ඡවී රාජධානී මහා පුදුම විදියට හැදිච්ච එකක්. බරණස්නුවර මහරජුරුවන්ගේ දේවියට උපන්න දරුවෙක්. ඒ නියමිත කාලයේද ප්‍රථමයෙන් උපන්න නිසා මස්වැදල්ලක් වාගේ. මේ මස්වැදල්ල පෙට්ටියක අඩුක් කරලා හුලං නොවදින්න ඒ මංජුසාව සකස් කරන රාජ්‍ය මුද්‍රාව තබල ගංගානංගගේ පා කරලා යවුවා. මෙහෙම පාවීගෙන යන මේ මංජුසාව ගංගාව අයිනේ ඉන්න තාපසයන් වහන්සේ නමක් දැකලා ගොඩගත්තා. ගොඩ අරන් බැලුවාම පින්නතුනි හරි පුදුමයි. අර මහරජුරුවන්ගේ මහේසිකාවට උපන්න මේ මස්වැදල්ල මස්වැදෙලි දෙකක් වෙලා අතපය පිහිටලා වාසනාවන්ත දරුව දෙන්නේ. තාපසයන් වහන්සේ මේ දරුව දෙන්න බොහෝම හොඳට හදාවඩා ගනු ලැබුවා. මේගොලු ලොකු මහත් වුණා. බොහෝම ලස්සනයි ලිච්ඡවී කියන නම ඇත වුණා. මේගොල්ලොන්ගෙන් පරම්පරාව ව්‍යාප්ත වෙලා ගිහිල්ල තමයි විශාලා මහනුවර ලිච්ඡවී රාජධානය ඇත වුණේ. ඒගොල්ලන්ගෙන් රජවරු සම්මත කරගෙන රාජාභිෂේක කළා. ඔය තුන්බිය දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ වැඩම කළෙත් ඔය ලිච්ඡවී රාජධානියට. ඉන් පස්සේ තමයි තුනුරුවන් ඇතුවනේ පළාතට. රාජරාජ මහා මාත්‍යවරු අතුරින් විශාල පිරිසක් සසුන්ගත වුණා. එවාගේම ධර්මශ්‍රවණය කර නැති විශාල පිරිසක් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට යෙදුණා. තුනුරුවන් ලැබිච්ච නිසා සැදැහැවතුන්ලා ලිච්ඡවී රාජධානිය පුරාම පහළ වුණා පින්වත්නි. ඊළඟට මේ ලිච්ඡවී රාජධානියට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඊළඟට නැවත වතාවක් වැඩම කරලා කූටාගාර ශාලාවේ වැඩ හිටියා. මේ කූටාගාර ශාලාව පිළිබඳව දඹදිව වන්දනා ගමනක ගිය පින්නතුන්ලාට හිතින් අරමුණු කරගන්න පුළුවන්. අන්නේ කූටාගාර ශාලාවට පින්නතුනේ අප්‍රමාණ ජනතාවක් බුදුගුණ දහම් ගුණ සංගුණ කියව කියවා යනවා බුද්ධ වන්දනාවට බණහන්ද යනවා. ඉතින් මේ දිනපතාම සුදු වස්ත්‍රෙන් සැරසෙලා පූජා වස්තුන් මල් ඇතැතිව මේ යන්නේ කොහෙද? බුද්ධ වන්දනාව සඳහා. ඒ යන්නේ පොඩි මිනිස්සු නෙමේ, මහා රජදරුවන් නැමතිවරුන් සෙන්පතිවරුන් එවැගේම අමාත්‍ය දරුවන් කුමාර කුමාරිකාවන් සිටුවරුන් ගම් රටවැසි ජනතාව. මේ විදිහට අපමණ පිරිසක් යනවා දිනපතාම බණහන්ඩයි මේ යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පිරිස සමතා විශේෂ ධර්ම දේශනාවන් පවත්වනවා. ඒ ලිච්ඡවී රාජධානී මහා සෙන්පතිතුමා සීහ නැමැති සෙන්පතිතුමා මහා නිගණ්ඨනාත පුත්‍ර ශාස්තෘවරයාගේ ශිෂ්‍යයෙක්. මෙතුමා බලාගෙන හිටිය මේ කොහිද මේ මිනිස්සු යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ ගුණ කිය කියා, ධර්මයේ ගුණ කිය කියා, සංඝයාගේ ගුණ කිය කියා මේ කොහෙද යන්නේ? කූටාගාර ශාලාවට බණහන්ඩ යන බව තේරුම් ගත්තා. තමන්ගේ ශාස්තෘවරයාට ගිහිල්ලා කිව්වා, මට ඕන කරන බවත් ගෞතමයන් වහන්සේට බුදුරජාණන් වහන්සේට වඳින්න පුදන්න බණපදයක් අහන්න යන්න කැමතිද? ඒ ශාස්තෘවරයා ප්‍රකාශ කළ, යන්න එපා, ඒ බවත් ගෞතමයෝ අකිරියවාදී කෙනෙක් මිත්‍යාවාදී කෙනෙක්, යන්න එපා, ගියොත් ඔබ ඒ මිත්‍යාවට වැටෙනවා කියලා ප්‍රකාශ කළා. ඉතින් ඒ දවස ගියේ නැහැ. දෙවෙනි දවසෙන් බලනකොට අර විදිහටම ජනකාය කූටාගාර ශාලාවට යනවා. සුවඳ මල් ආදී පූජා වස්තුන් අතේ ඇතිව යන්නේ බුදුගුණ ගායනා කරමින්. දෙවෙනි දවසෙත් ගිහිල්ලා වෝ යන්න දුන්නේ. තුන්වෙනි දවසේ පින්නතුනේ මේ මහා සීහ සේනාපතිතුමා කවුරු විදන් දෝනත් අදමා මේ ගමන යනවා. මම මේ යන්නේ
ලෝතුරා බුදුරජාණන් වහන්සේ ළඟටයි බණපදයක් අහන්න දැකලා වැඳලෙන්න යන මේ ගමනක් කියන බොහෝම ගෞරවයෙන් යුතුව යන්න සූදානම් වුණා. අර මිනිස්සු පින්නතුනේ බුදුගුණ කියව කියවා යනකොට මොනතරම් සැදැහැ සිතක් මේ රජුරුවන්ට ඇති වුණාද. ඉතින් ඒ බුදුගුණ බලෙන් අපමණ සාන්තියක් හම්බ වුණා. පින්නතුනේ යමෙක් බුදුගුණ මෙනෙහි කරනවා නම් ඉතිපිසෝ ගාථාව ලොකු ආරක්ෂාවක් ලොකු පිහිටක් හම්බ වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මේ බුදුගුණ මෙනෙහි කරනවා නම් තමන්ගේ සිතට විශාල සාන්තියක් ලැබෙනවා. ලෝභ දෝෂ මෝහ ආදී අරමුණු යටපත් වෙලා යනවා. ඒ වගේම කෙලෙසුන් සංසිඳලා යනවා. නිර්වාණ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්, නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා. බලන්න එතරම් ඉතිවිසෝ පාඨයේ බුදුගුණ භාවනාව කියන මොනතරම් වැදගත්ද. එදිනදා වශයෙන් ආරක්ෂාව ලැබෙනවා. දියුණුව යහපත සලස ගන්න පුළුවන්, කරදර පීඩා සංසිඳව ගන්න පුළුවන්, මහා ආරක්ෂාවක් හදා ගන්න පුළුවන්. ඒ වගේම පින්නතුනේ සංසාරක ජීවිතවලදී මොනම අඩුපාඩුවක් කමක් නැතුව තේජෝ බල පරාක්‍රම ජීවිතයක් ලබන්න, මහේසාක්‍ය ජීවිතයක් ලබන්න පුළුවන් අනුසස් ලැබෙනවා. අවසානයේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමහමහා නිවන් සම්පත් සාක්ෂාත් කරගන්න ලැබෙනවා. මෙන්න බලන්න බුදුගුණ මෙනෙහි කිරීමෙන් ලැබෙන ආනිසංස ධර්මය. එහෙමනම් අපි යන්නේ අවස්ථාවලදී මස්රතේ යන වෙලාවේදී විවේක සුවයෙන් ඉන්න වෙලාවේ කළ යුතු විශේෂ භාවනාවක් තමයි බුද්ධානුස්සතිය. ඒ බුදුගුණ වඩන්න අමාරු නැහැ, කාටත් පාඩම් තිබෙනවා, හිතට සාන්තියක් ලැබෙනවා. එදා අර සීහ සෙන්පති තුමාට පුදුම සාන්තියක් හම්බුනේ මේ බුදුගුණ ඇසීම නිසා. මෙතුමා අශ්වකරත් 500ක සේනාවත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ. ගිහිලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කළා, ස්වාමීනි දින දෙකක් ඔබ වහන්සේ ළඟට එන්න මම අවසර පැතුවා. මහා නිගණ්ඨනාත පුත්‍ර ශාස්ත්‍රූතුමා අවසර දුන්නේ නැහැ. මගේ මෝනකමෙන් මේ ආවේ. ඔබ වහන්සේ මහා අකිරියවාදී කෙනෙක්, මිත්‍යාවාදී කෙනෙක් කියලා ප්‍රකාශ කරනවා. මමත් මේ මිත්‍යාවාදී ගොඩට වැටෙන බව සිහිපත් කරලා මට එන්න එපා කිව්වා. අද මේ මගේ ඕනකමින්ම ස්වාමීනි මේ ආවේ මනපදයක් අහලා ඔබ වහන්සේත් එක්ක සුහද සාකච්ඡාවක් කරලා යන්න. පින්නතුනේ එදා බුදුරජාණන් වහන්සේ මෙතුමා ප්‍රකාශ කරපු කරුණු ටික ඒ විදිහටම අලලා සුවිශේෂ ධර්ම දේශනාවක් කළා. ඒ ධර්ම දේශනාව තමයි අද මගේ මාතෘකා වශයෙන් ඉදිරිපත් කරන්නට යෙදුනේ. කරුණු අටක් මේ දේශනාවේ සඳහන් වෙනවා. පින්නතුල්ලාගේ සියසිත නියම ආකාරයට යොමු කරගනු ලැබුවොත් මේ මා සඳහන් කළ ධර්ම දේශනාවේ කරුණු අට හොඳට ශ්‍රවණය කරන්න පුළුවන්. එදා සීහ සෙන්පතිතුමා ප්‍රකාශ කළේ බවත් ගෞතමයන් වහන්සේ අකිරියවාදී කෙනෙක්, කිරියවාදී කෙනෙක්, උච්ඡේදවාදී කෙනෙක්, එවාගේම හැම දෙයක්ම පිළිකුල් කරන කෙනෙක්, එවාගේ දුරු කිරීම සඳහා ධර්ම දේශනා කරන කෙනෙක්, තපස් ගුණ ඇති කෙනෙක්, නැවත නූපදින කෙනෙක්, ආස්වාදයේ පිණිස ධර්ම දේශනා කරන කෙනෙක් කියලා මේ චෝදනා ටික තම ඉදිරිපත් කළේ. ඒ වේලාවේ පින්නතුන බුදුරජාණන් වහන්සේ ඒ චෝදනා ඒ විදිහටම ගෙනහර දක්වමින් ඉතාම වැදගත් මනෝහර ධර්ම දේශනාවක් පැවැත්වුවා. පින්වතුනේ පළවෙනි කාරණාව තමයි අකිරියවාදය. අත්තිසීහ පරියායෝ යේනමං පරියායේන සම්මාවදමානෝ වදෙය්‍ය අකිරියවාදෝ සමනෝ ගෝතමෝ අකිරියවාදාය ධම්මං දේශේති. එතනින් කියවෙනවා සීහ සෙන්පතිය යමේ කියනවා නම් තථාගතයන් වහන්සේ අකිරියවාදී කෙනෙක් කියලා, අකිරියවාදී ධර්ම දේශනා කරනවා කියලා, ඒ විදිහට ශ්‍රාවකයන් වහන්සේලා හික්මවනවා කියලා ප්‍රකාශ කරනවා නම් ඒක විද්‍යමාන බව පැහැදිලි කළා. ඒතර මොකන්ද මේ අකිරියවාදී කියලා අපි දැනගන්න වෙනවා. කිරීමකින් තොරව කරන්න එපා. නොකිරීම සඳහා ධර්ම දේශනාවක් කළ මොනවද? කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත, මේ වගේ දෙන්න එපා. සතුන් මරන්න එපා, සොරකම් කරන්න එපා, කාමයන්ි වරදව හැසිරෙන්න එපා. ඔය විදිහට උන්වහන්සේ කාය දුස්චරිත තුනක් ගෙනහර දැක්කුවා. ඊළඟ වචී දුස්චරිත තුන් හතරක් ගෙනහර දැක්කුවා. බොරු කියන්න එපා, කේලාම් කියන්න එපා, නපුරු වචන කතා කරන්න එපා, හිස් වචන කතා කරන්න එපා. ඒක අකිරියවාදයක්. මනෝ කර්ම තුනක් ගෙනාවා. දැඩි මසුරුකම එපා, තරහ ක්‍රෝධ වගේ ඊර්ෂ්‍යාව එපා, මිසදුටුකම එපා. මෙන්න මේ මනෝ කර්ම තුනයි.
අනේක විහිතානං පාපකානං අකුසලානං ධම්මානං නොයේකාකාර ලාමක පැවතුම් ඇති අකුසල ධර්ම තියෙනවා. මෙන්න මේවා කරන්න එපා කියලයි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ. එතන බලන්න අකිරියවාදය කියන මිත්‍යා ධර්මයක් හැටියටයි ප්‍රකාශ කළේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා ගෞතම බුදුරජාණන් වහන්සේ අකිරියවාදී කෙනෙක්. ඒ කියන්නේ මේ දේවල් කරන්න එපා, පව් කරන්න එපා කියලා උගන්වනවා. කාය වනෝ වාක් මනෝ කියන ద్వාරත්‍රේ සංවර කරගෙන කටයුතු කරන්න කියන උපදේශ මාලාව දෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ නාමෙන් ආමන්ත්‍රණය කරන්නට යෙදුනේ. ඊළඟ කාරණාව තමයි අත්තේසේහ පරයායෝ යේනමං පරයායේන වදමානෝ වදෙය්‍ය කිරියවාදෝ සමනෝ ගෝතමෝ කිරියවාදාය ධම්මං දේශේති තේනච ශාවකි විනේති. සීහ සෙන්පති යමෙ කියනවනම් බවත් ගෞතමයන් වහන්සේ කිරියවාදී කෙනෙක් කියලා, කිරියවාදී ධර්ම දේශනා කරනවා කියලා එයින් ශ්‍රාවකයෝ හික්මවනවා කියලා කියනවනම් ඒක විද්‍යමානයි. කිරියවාදී කියන මේව කරන්න කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිත කියලා හොඳ ධර්මතා තුනක් තියෙනවා. ඒ කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිත සහ නොයෙක් වැදෑරුම් කුසල ධර්ම රැස් කරන්න ඔන්නෝකටයි කිරියවාදී කියලා කියන්නේ. එතන කාය සුචරිතාදීන් ප්‍රකාශිත වන යහපත් දේවල් සතුන් මරන් මැරීමෙන් වැළකීම ආදී වැළකීම් සංඛ්‍යාත දේ ටිකට කියනවා ඔය කිරියවාදී කියලා. එතන බුදුරජාණන් වහන්සේගේ ධර්මය කිරියවාදී ධර්මයක් වශයෙන් ප්‍රකාශිත වන්නේ සුචරිත ධර්ම දියුණු කරන්න කියන කාරණාවයි. එහෙමනම් පින්නතුන්ලා තමන්ගේ සිතට ගන්නට ඕන මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය වැළකීම් සංඛ්‍යාත දෙයක් දුන්නනම්, කිරීම සංඛ්‍යාත දෙයක් ඉගැන්නවා නම් අන්න ඒ සුචරිත ධර්මයි අපි මේ දියුණු කරන්නේ. එසේ දියුණු කරගනු ලැබුවාම විශාල සැනසීමක් අපට ලැබෙනවා. ඊළඟට අත්තේසීහ පරයායෝ යේනමං පරයායේන සම්මාවදමානෝ වදෙය්‍ය උච්ඡේදවාදෝ සමනෝ ගෝතමෝ උච්ඡේදාය ධම්මං දේශේති තේනච ශාවකේ විනේති. සෙන්පති යම්කිසි කෙනෙක් කියනවා නම් බවත් ගෞතමයන් වහන්සේ උච්ඡේදවාදී කෙනෙක් කියලා, උච්ඡේදවාදයේ සඳහා ධර්ම දේශනා කරනවා කියලා, එයින් ශාවකෝ හික්මවනවා කියලා කියනොන ඒක ඇත්ත කතාවක්. පින්නතුන මේ උච්ඡේදවාදය කියන මෙතන මිසදුටු කමක් එහෙම නෙමෙයි. රාග දෝෂ මෝහ ඡේදනය කළ දාන්න අපගේ සිතේ හටගනු ලබන්නා වූ රාගය, ද්වේෂය, මෝහය, මාන්න, ඊර්ෂ්‍යාව කියන මේ සිතුවිලි, නානා වැදෑරුම් පාප සිතුවිලි අපේ සිතේ හටගන්නවා. මෙන්න මේවා සිඳ මෙද දමන්න. බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ දේශනා මොනතරම් මනෝහර වුණාද. මිත්‍යාවාදී වචනේ සම්මාවාදී කළ දේශනා කළා. ඉතින් බලන්න මේ උච්ඡේදවාදයට ඇතුළත් කළා සියලුම ලාමක පාපක අකුසල චේතනාවන්. මෙන්න මේ චේතනා සියල්ලම සිඳ බිඳ දමන්න, විනාශ කර දමන්න කියලයි උන්වහන්සේ අපර ධර්ම දේශනා කළේ. එතුමා බොහෝම සතුටු වුණා මේ කියන කතාවට. උන්වහන්සේගේ දේශනාව මනෝහර බව තේරුම් අරගෙන බොහෝම හොඳින් මේ දේශනාව ශ්‍රවණය කරගෙන යනවා. ඊළඟට අත්තේසීහ පරයායෝ යේනමං පරයායන සම්මාවදමානෝ වදෙය ජිගුච්ඡේ සමනෝ ගෝතමෝ ජිගුච්ඡාය ධම්මං දේශේති තේනච ශාවකේ විනේති. සෙන්පති යම්කිසි කෙනෙක් කියනවා නම් බවත් ගෞතම හැම දෙයක් පිළිකුල් කරනවා කියලා, පිළිකුල් කිරීම සඳහා ධර්ම දේශනා කරනවා කියලා කියනවා නම් ඒක හොඳ විශ්වාසනීය කතාවක්. ඒකත් පැහැදිලි කටයුතුයි. පින්නොතුනේ මේ බුදුරජාණන් වහන්සේ හැම දෙයක්ම පිළිකුල් කරන්නේ නැහැ. මිනිසුන් දෙවියන් බ්‍රහ්මින් ලෝකයේ මෙහෙම පිළිකුල් කරන්නේ නැහැ. පිළිකුල් කරන්නේ එකම දෙයයි. කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත, කයින් කරන වැරදි පිළිකුල් කරනවා. සතුන් මරණ මිනිහා සතුන් මැරීම පිළිකුල් කරනවා. සොරකම් කිරීම පිළිකුල් කරනවා. ඒ වගේ කාම මිත්‍යාචාරය පිළිකුල් කරනවා. ඔය වගේ ලාමක පාපක සියලුම අකුසල ධර්මයන් අපේ බුදුරජාණන් වහන්සේ පින්නතුනේ පිළිකුල් කරනවා. ඒ නිසා තමයි ජගොච්චේ කියන නාමයේ බුදුරජාණන් වහන්සේට හම්බෙලා තියෙන්නේ. එහෙම නැතුව මේ දකින දකින හැම දෙයක් පිළිකුල් කරනවා නෙමෙයි, සියලුම ලාමක පාපක දේවල් පිළිකුල් කරන නිසා තමයි ජිගුච්චි කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. අත්තේසීහ පරයායෝ යේන පරයායේන සම්මාවදමානෝ වදෙය වේනයිකෝ සමනෝ ගෝතෝ විනතාය ධම්මං දේශේති. තේපන්තරං හිතේ බලපවත්වන ලාමක පාපක කුසල් දුරු කරන්න අන්න ඒකයි උන්වහන්සේගේ අනුශාසනාව.
අත්තේසිහිය පරියායෝජේන පරියායේන සම්මාවදමානෝ වදෙය තපස්සී සමනෝගෝතොම තපස්සිතාය ධම්මන් දේශේති තේනච සාවක විනේති. බවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව යමෙක් කියනවනම් තපස් ගුණ ඇති කියන දවනව තවනව කියලා ඒක නිවැරදි කතාවක්. ඒ ශ්‍රාවකෝ හික්මෝනවා කියලා කියනවනම් ඒක නිවැරදි. මේ දවනව තවනව කියන 아무තු දේවල් නෙමේ. තමන්ගේ සිතේ බලපවත්වන්නා වූ පාප සිතුවිලි විනාශ කරන්න, දවල තවල දාන්න, නැවත නූපදන ආකාරයට යොමු කරන්න කියන උපදේශයයි දෙන්නේ. එහෙම නැතුව මේ ලෝකයේ දවන්න තවන්න, ශරීරයේ දවන්න තවන්න එහෙම ඉගැන්වීමක් නැහැ. සිත තුල අභ්‍යන්තරයේ හටගනු ලබන ලෝභය නැති කරන්න, තරහව නැති කරන්න, වෛරය නැති කරන්න, මෝඩකම නැති කරන්න, මාන්නය නැති කරන්න, මෙන්න මේවා දවල තවල දාලා හිත සැනසිනදායක හිතන් බව ඇති කරගන්න. ලෝකේ හැමදෙනාටම සාන්ත දාන්ත හිතක් නැහැ. මොකද කරදර කම් කටුළු බොහොම වැඩි, වද හිංසා වැඩි, කායික වේදනා වැඩි, මානසික වේදනා වැඩි. එහෙනම් පින්නතුනේ යම් සැනසීමක් ලබන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ පාප සිතුවිලි ටික ඉවත් කළොත් විතරයි. එනිසා පාප සිතුවිලි ටික පුළුවන් තරම් ඉවත් කරගනු ලැබුවොත් තමන්ට විශාල සැනසීමක් හම්බ වෙන ලොකු ශක්තියක් ලැබෙනවා. අන්නේ ශක්තිය ලබා ගැනීම සඳහා තමයි මේ සමස්ත බෞද්ධ ජනතාව බලවත් උත්සාහයකින් මේ කටයුතු කරගෙන යනු ලබන්නේ. ඊළඟ කාරණාව අත්තේසීහ පරියායෝ යේන පරියායේන සම්මා වදමානෝ වදෙය අපගම්බෝ සමනෝ ගෞතමෝ අපගම්බතාය ධම්මං දේශේති තේනච ශාවකේ විනේති. සීහ සෙන්පති යමේ කියනවනම් බවත් ගෞතමෝ නැවත උපදින්නේ නැහැ කියලා, ඉපදීම නැති කිරීම සඳහා ධර්ම දේශනා කරනවා කියනවනම් ඒක නිවැරදි. ඒක යහපත් කරුණක්. ශ්‍රාවකයන් වහන්සේලා එසේ හික්මනවා කියනවනම් ඒක නිවැරදි. පින්නතින අපගම්බෝ කියලා කියන්නේ නැවත ප්‍රතිසන්දයක් නැහැ. නත්ති දානි පුනබ්බහෝ කියලා වචනයක් තියෙනවා. ඒ මහබෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වලා ප්‍රථම උදානයේදී පහදලා දොන්න නැවත මට පුනර්භවයක් නැත. ඒ කියන්නේ නැවත උත්පත්තියක් නැහැ. ඒ වගේ අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පින්නතුනේ නැවත මව් කුසකට එන්නේ නැහැ. අපගම්බෝ කියන්නේ ඒකයි. අපගම්බෝ යන මව් කුසද පැමිණීම. අපිට අපගම්බෝ කියන්න බෑ. අපි නැවත මව් කුස උපදින්න පුළුවන්. දෙවලෝ යන්න පුළුවන්, බඹලෝ යන්න පුළුවන්, අපායට යන්න පුළුවන්. එහෙනම් අපි මේ අපගම්බතාව, ඒ කියන්නේ පුනර්භවයක් නැති කිරීම සඳහා මේ උත්සාහ අරගෙන ඉදිරියට යන්නේ. මේ දම්පින්කම් කරන්නේ ඒකයි. ඉපදෙන තාක් පින්නතුනේ දුකක් මිස සැපයක් නැහැ. ඕනම කෙනෙක්ගෙන් අහන්න පින්නතුනේ ඔබ සැපෙන් ඉන්නවද කියලා, කිසිම කෙනෙකුට කියන්න බෑ සැපෙන් ඉන්නවා කියලා. කායික වේදනාවෙන් දුක් විඳිනවා, මානසික වේදනාවෙන් දුක් විඳිනවා, දරුවෝ නිසා දුක් විඳිනවා, ස්වාමි පුත්‍රයා නිසා දුක් විඳිනවා, භාර්යාව නිසා දුක් විඳිනවා, අසල්වැසියන් නිසා දුක් විඳිනවා, මිල මුදල් නැතිකම නිසා, ඇතිකම නිසා දුක් විඳිනවා, ඒ වගේම කෙතුවතු කුඹුරු පිළි තිබෙන නිසා දුක් විඳිනවා, මේවා සොර සතුරන් අසුවීම නිසා දුක් විඳිනවා. එහෙමනම් පින්නතුනේ මේ ඉපදිච්ච නිසා දුකක් නැති කිසිම තැනක් නැහැ. හැම තැනකම තියෙන දුකයි. ඉපදීමයි ජරාවයි මරණයයි ඔන්නෝ ධර්මතා තුන තමයි තිබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබලා හැමදාම පින්කම් කරන්න මේ සංසාර ගමනෙන් නිදහස් වෙන්න. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුංචතු, මගේ මේ පින්කම නිවන් සම්පත් පිණිස හේතු වාසනා වේවා කියන පැතුමින් පින් කරන්න. එතකොට ඔබලාගේ සසර ගමනෙන් නිදහස් වීම නවත්ති ශක්තියක් එකතු වෙනවා, නිදහන් ගත වෙනවා. සසර ගමන ඉන්න තාක් දුකක් මිස සැපයක් දැනෙන්නේ නැහැ. සැපයක් දැනෙන්නේ මහරහතන් වහන්සේට විතරයි. ඔය ජෝතිය මහරහතන් වහන්සේ නිතරම ලස්සන කතාවක් කිව්ව, අනේ සැපයි අනේ සැපයි කියලා. වික්ෂුන් වහන්සේලා හිතුවා රාජමාලිගාව ගැන හිතලවත්, ධන සම්පත් ගැන හිතලවත් අනේ සැපයි කියනවද කියලා. බුදුරජාණන් වහන්සේ ගෙන්වල විමසුවා, මොකද මේ අනේ සැපයි කියන්නේ? ස්වාමීනි, අනේ සැපයි කියන වෙන කිසිම දෙයක් නිසා නෙමේ, මගේ සිත විසංකාර වුණා, ඉපදීම නැති වුණා, ඒ වගේම රහත් බවට පත් වුණා. ඒ නිසා මේ සිත ගැන හිතලා, නිවන ගැන හිතලයි අනේ සැපයි කියන්නේ. ඉතින් බලන්න පින්නතුනේ මේ මහරහතන් වහන්සේට ලැබිලා තියෙන සැපත මොනතරම්ද? මොනම දෙයකින්වත් මානසික වේදනාවක් පීඩාවක් නැහැ. මොනතරම් පිරිසක් ගහන්න බනින්න නින්දා කරගෙන ආවත් පීඩාවක් නැහැ. ඒ තරම් හොඳ හිතක් හදාගෙන. අන්නේ හිත හදා ගැනීම සඳහා තමයි මේ මව්වරු මහත්තුරු දූ දරුවන් කොයි කවුරුත් මේ දාන සීල භාවනාදී පින්කම් සපුරාගෙන ඉදිරියට යන්නේ. එහෙමනම් පින්නතුල්ල පුළුවන් තරම්
මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපගම්භතා ධර්මය නැවත නූපදීම සඳහා අවශ්‍ය කරන ධර්මතාවය අහන්න ඕන. එවගේම ඒක දියුණු කරන්න ඕන. ඒ කියන්නේ තණ්හාව නැතිකරන්න කියන එක. තණ්හාව පුළුවන් තරම් නැති කිරීමෙන් තමන්ගේ පුසාල ශක්තිය ගොඩනඟව ගන්න පුළුවන්කම තියෙනවා. තණ්හාව තිබෙන තාක් අපි දුකේම ඉන්නේ. තණ්හාව තිබෙන තාක් සැපයක් ලබන්න බෑ. තණ්හාව තිබෙන තාක් අපි මරණයටපත් වුණොත් ඒ අදහසෙන් දුගතිගාමී වෙනවා. ඒ නිසා පින්නතුන්ලාගේ හිත ප්‍රධාන වශයෙන් හදාගන්න මරණයටපත් වෙන වෙලාවේ මොනම වේදනාවකටවත්පත් වෙන්න එපා. දූ දරුවෝ ගැන හිතලා, ඉඩකඩම් ගැන හිතලා, එවැගේම තමන්ගේ සකල සම්පත් ගැන හිතලා ඒ අවසන් ගමන යන්න එපා. එහෙම ගියොත් අපාගාමී වෙලා අනාදිමත් දුකකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමන්ගේ හිත නිදහස් කරගෙන, නිදන්ලේ තබාගෙන, හොඳ ගුණ සම්පන්න සමුදායක් දිනු කරගෙන පරලෝ ගමන යන්න පුළුවන් නම් අන්න ඒක තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් ලබා ගනු ලැබූ උතුම් අනුශාසනාව, උතුම් ධර්මතාවය. එනිසා සමස්ත ජනතාවම තම තමන්ගේ හිත හදා ගැනීම සඳහා බුද්ධ අනුශාසනාව ක්‍රියාත්මක කර ගැනීම වැදගත් වෙනවා. අමීචේ පටන් භවග්‍රයේ දක්වා උපදින ස්ථාන 31ක් තිබෙනවා. මේ 31කින් සතර අපාය, මනුලොව, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝක 16, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 කියලා ස්ථාන 31ක් තියෙනවා. හැම ලෝකයකම පින්නතුනි මේ 31 භූමිතලයේ තියෙනවා. මේ මගුල් සක්වල, මේ මංගල සක්වල තමයි ඊටාම පින්වත්, ගුණවත්, නැනවත් මිනිස්සු දෙවියන් වර්ක්මින් පවා ඉන්නේ. එනිසා තම තමන්ගේ ජීවිතය මේ ශාසනික ගුණ සම්පත් වලට යොමු කරමින් ජීවත් වෙනවා නම් ඔය 31 භූමිතල අතුරින් දුකකටපත් වෙන්නේ නැතුව සපවත් ලෝකයන්හි උපත ලබා සපවත් ප්‍රතිපදාවකින් නිවන් ගමන යන්න පුළුවන්. පින්නතන ලෝකයේ වැඩිපුර සංඛ්‍යාවක් අපායේ තමයි ඉන්නේ. අපා ලෝකවල වැටිලා අපමණ දුක් විඳින පින් මදි. ඒ නිසා අපි පුළුවන් තරම් දාන සීල භාවනා පින්කම් සපුරාගෙන අපි නැවත නූපදීම සඳහා අපුනම් භව ධර්මයේ දියුණු කර ගැනීම සඳහා කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. අත්තිසීහ පරියායෝ යේන මං පරියායේන සම්මා වදමානෝ වදෙය්‍ය අස්සාසෝ සමනෝ ගෝතමෝ අස්සාසාය ධම්මං දේසේති තේනච ශාවකේ විනේති. ඒ මහ ගෞතමයන් වහන්සේ, සීහ සෙන්පතිය ගෞතමය බුදුරජාණන් වහන්සේ ආස්වාදේ පිණිස ධර්ම දේශනා කරනවා කියලා යමෙක් කියනවා නම් එයින් ශ්‍රාවකයන් වහන්සේලා හික්මෝනවා කියලා කියනවා නම් ඒක නිවැරදි. එහෙම කතාවක් තියෙනවා. ආස්වාදය කියන්නේ පින්නතුනේ මේ ලෞකික ආස්වාදයක් එහෙම නෙමේ. තණ්හාවෙන්, තරහවෙන්, ක්‍රෝධයෙන් ඇතිවෙන ආස්වාදයක් එහෙම නෙමේ. මේ ධර්ම ආස්වාදය කියන්නේ නව ලෝතුරා ධර්ම ආස්වාදයයි. මේ ධර්මයේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ විරාගික ධර්මයක්. ඔය සෝවසෝ දහසක් ධර්මස්කන්ධ එක වචනයක්වත් පින්නතුනේ තණ්හා, තරහ, ක්‍රෝධ, මාන, ඊර්ෂ්‍යා වැඩෙන මොකුත් නැහැ. විරාගික අදහස්, විරාගික සිතුවිලි පිණිසයි ඔය ධර්මයේ දේශනා කළ තිබෙන්නේ. නව ලෞතුරා කියලා කියන්නේ සෝවාන් මාර්ග, සකෘදාගාමි මාර්ග, අනාගාමි මාර්ග, අරිහත් මාර්ග කියලා මාර්ග සිත් හතරයි. සෝවාන් ඵලසිත, සකෘදාගාමි ඵලසිත, අනාගාමි ඵලසිත, අරිහත් ඵලසිත කියලා ඵලසිත් හතරයි. අටයි, නිර්වාණය නමයයි. එතකොට නව ලෞතුරා ශ්‍රී සද්ධර්ම රත්නය කියන්නේ මාර්ග හතරයි, ඵල හතරයි, නිර්වාණය කියන ස්ථාන නමය. මෙන්න මේ නව ලෞතුරා ධර්මය අවබෝධ කර ගැනීම සඳහායි පින්නතුනේ අපේ ගිහි පැවිදි කොයි කවුරු වුණත් ජීවිත පරිත්‍යාගයෙන් දාන සීල භාවනා පින්කම් කරන්නේ. එයින් ආස්වාදයක් අපට හම්බ වෙනවා, සැනසීමක් අපට හම්බ වෙනවා, විරාගිකතාවයක් හම්බ වෙනවා. නැවත නැවත පින්දම් කරන්නට ඕන කියලා මහා පුදුම සිතක් පින්නතුනේ අපිට හම්බ වෙනවා. එහෙමනම් අපට තියෙන වෙන කිසිම දෙයක් නෙමේ කරන කියන සිතන සෑම දෙයක්ම පිරිසුදු චේතනාවෙන් ඇතුව කරලා දාන සීල භාවනා පින්කම් සිදු කරගෙන මේ ආස්වාදයේ පිණිස, නව ලෞතුරා ධර්ම අවබෝධයේ පිණිස කටයුතු කිරීම පමණයි. එහෙමනම් ඔබ අප හැම කෙනෙක්ම ජීවිතේ පුර අපමණ පින් කරගෙන යනවා. උදේ හවස බුදුන් වඳින, මල් පහන් ගිලන්පස පූජා කරන, බණ භාවනා කරන මේ හැම දෙයක්ම තමන් හිතා ගන්න මේ පින්කම මත නව ලෞතුරා ධර්ම අවබෝධය සඳහා, ආස්වාදයේ සඳහා උපනිශ්‍රේ වේවා. ඔන්නෝක තමයි වැදගත්ම අරමුණ, වැදගත්ම දේ පින්නතුනේ. මේ ලෝකයේ කවර දේ ගැන බැලුවත්
නිත්‍ය ස්වභාවයක් නෑ පින්නතුන, ස්ථිර ස්වභාවයක් නෑ. හැම දෙයක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මේ ලෝකේ ඉරහඳ තාරකා ගස්ගල් පරවත, මේ මිනිස්සෙන් අමනුස්සෙන් තමන් හරි හම්බ කරගනු ලබන දේවල් සදාකාලික නෑ. සුළු මොහොතෙන් වෙනස් වෙලා යනවා. කුඩා ළමයි මැරෙනවා, තරුණ ළමයි මැරෙනවා, වයෝවෘද්ධය මැරෙනවා. මෙන්න මේක තමයි අනිත්‍ය ලක්ෂණය කියන්නේ පින්නතුනේ. ඒ නිසා සෑම දෙයක් පිළිබඳවම කල්පනා කළ පින්නතුන්ලා මේ අනිත්‍ය දුක් අනාත්ම කියන ලක්ෂණත්‍රය හොඳට වටහා ගන්න ඕන. මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ලක්ෂණ තුනට යටත් කරලා දේශනා කළේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනු ලබන්නේ මේ ත්‍රිලක්ෂණයේ පිළිබඳ වැටහීමක් ඇති වුණොත් පමණයි. තමන්ගේ ශරීර කෝඩුව බලන්න මොහොතින් මොහොත වෙනස් වෙනවා. අපේ මුතුන් මිත්තෝ ගැන බලන්න කුඩු ගැහිලා යායේ ගන්න බැස් දෙක පේන්නේ, කෙස් ටික පැහිලා දත් ටික වැටිලා. ඒ මොකද අනිත්‍ය ලක්ෂණේ. ඒ වගේ සෑම දෙයක් පිළිබඳවම මේ ලක්ෂණත්‍රය ගැන කල්පනා කිරීම වැදගත් වෙනවා. මගේ මේ ශරීර කෝඩු අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මගේ ඇස කන නාසය දිව සිරුර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒ වගේම මගේ ගෙවල් දොරවල් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මගේ දූ දරුවන් ඥාතීන් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මා ඉන්න ගම්පදේශය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මේ විදිහට පින්නතුනේ ඒ ඇහැට පේන හැම දෙයක්ම මෙනෙහි කරන්න පුළුවන්. ඊළඟට අපේ හිතට තරහාවක් ආවොත්, තරහාවක් ආවා තරහව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒ වගේම ලෝභයක් නම් ලෝභයක් ආවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මගේ සිතට මාන්නයක් ආවා මාන්නය අනිත්‍යයි දුක්ඛයි අනාත්ම. ඔය විදිහට පින්නතුනේ හිතට එන හැම අරමුණක් මෙනෙහි කරන්න පුළුවන්. ඇතිව නැතිව යන බැවින් අනිත්‍ය ලක්ෂණයෙන් සමන්විත වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇතිව නැති වෙන දෙකෙන් නිරතුරු පීඩා විඳින බැවින් දුකයි කියලා කියනවා. මගේ මගේ කියා ගන්න දෙයක් නැති නිසා අනාත්මයි කියනවා. පින්නතුන මේ ධර්මතා තුන තමයි ලෝකෙ ඉහෙළම තියෙන මීට එහා පින් කමක් නැහැ. ඒ වගේම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට දෙන දානෙටත් වඩා, බුදුපසේ බුදු මහරහත් උතුමාණන් පිරිනමන ආවාසයටත් වඩා, තිසරණ සරණ යාමටත් වඩා, පන්සිල් සමාදන් වීමටත් වඩා, ඒ වගේ මෛත්‍රී භාවනාවටත් වඩා සුළු මොහොතක් මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරනවා නම් ඒ පිනට සමාන කරන්න පිනක් පින්නතුන මේ තුන් ලෝක ධාතුවේ මැන. ඒ නිසා පින්නතුන්ලාගේ චිත්තසංතානයේ පුළුවන් තරම් මේ විදර්ශනා භාවනාව සඳහා නැඹුරු කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. යනේනගොඩ පුළුවන්, බස් රථයක යනගොඩ පුළුවන්, රාජකාරී කටයුතු වලට යනගොඩ පුළුවන්, නිදහසින්න වෙලාවක පුළුවන්, විවේකීව ඉන්න වෙලාවක පුළුවන්. හැම දෙයක් ගැනම හිතලා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න. එහෙමනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණත්‍රය යම් කිසි කෙනෙක් වටහා ගන්න ලැබුවා නම් ඒක වැදගත් වෙනවා. යම් දවසකදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබෙන්නේ මෙන්න මේ කියන ලබන ත්‍රිලක්ෂණ භාවනාවෙන් පමණයි. දානමය පින්කම් කරන්න ඕන තණ්හාව නැති වෙන්න, සීලය කියෙදෙන්නට ඕන, තම තමන්ගේ සිතේ පවත්වන දේශය යටපත් කරගන්න, ත්‍රිලක්ෂණ භාවනාව යෙදෙන්නට ඕන ප්‍රඥාව මුහුකුරා යන්න. එහෙමනම් දාන සීල භාවනා කොටස් තුනෙන් සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම දියුණු කරගෙන තමන් බලාපොරොත්තු වන සෑම ධර්ම සංකල්පනාවක් සමෘද්ධිමත් කරගන්නට පුළුවන්කම තියෙන්නට ඕන. එහෙමනම් පින්නතුනේ පින්නතුන්ලාගේ මේ වටිනා ජීවිතය ගැන හිතලා දානමය පින්කම් කරගන්නවා. ඒ අතරට සීල සමාදානයද ඊට අතරට භාවනාමය පින්කමකුත් කරගන්න ඕන. භාවනාව සඳහා සිත නැඹුරු කරගනු ලැබුවොත් එයින් ලැබෙනා පින සීමාවක් නැහැ පින්නතුනේ. එහෙම කල්පනා කරලා තමන්ගේ ශරීර කෝඩුව ගැන, අනිත් පුද්ගලව ගැන, මේ ලෝකයේ ගැන, සෑම වස්තුවක් ගැනම, හිත ඇති හිත නැති සෑම දෙයක් ගැනම තමන්ගේ සිත ගැන හිතලා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි, අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියා මෙනෙහි කරන්න ඕන. නිර්වාණයයි ආකාශයයි නාම සම්මුතියයි මේ තුන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ගන්නෙ නැහැ. ඒව අසංකත සංඛ්‍යාත ධර්මතා. හේතුවකින් හටගන්න සෑම දෙයක්ම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රයට වැටෙනවා. එහෙමනම් පින්නතුන්ලාට පුළුවන්කම තියෙනවා මේ ධර්ම දේශනාවෙන් ගතයුතු සෑම දෙයක්ම තම ජීවිතයට සම්බන්ධ කරගෙන, තම ජීවිතයේ යම්කිසි අඩුපාඩුකමක් ඇත්තොත් ඒ සියල්ලක්ම සම්පූර්ණ කරගෙන තමන්ගේ මේ ධර්ම සැනසීම, ධර්ම ආස්වාදයේ යම්කිසි සැනසීමක් ලබන්න. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සීහ සෙන්පතිතුමාට දේශනා කළාම එතුමා සෝවාන් මාර්ගඥාණයෙන් අජරාමර සංඛ්‍යාත අමහා මහා නිවන් සම්පත් සාක්ෂාත් කරගන්නට යෙදුණා. එතුමා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ස්වාමීන් හිට දානෙට වඩින්න, 500ක් මහරහතුන් වහන්සේ සමග දානෙට වඩින්න කියලා. ඉතින් දානි සෝදානම් කළා.
නිගන්ට නාතපොත්ත ශාස්තෘරය මොකද කළේ හැම්ම තැනකම ප්‍රචාරයක් පිටත් කලා මන්සන්ධයක් ගානය කඩපිල්ලක් ගානය ගමක් ගානෙම බවත් ගෞතමයන් වහන්සේට හරකෙක් මරල මස්සූදානම් කල මේ සීහ සෙන්පදිතුමා හිටදානට. මේ කතාව හැම්ම තැනම පැතිරෙව්වා. ඒ පනිවිදේ ගෙනාව සීහ සෙන්පදිතුමා ටෝක ගණන්ගන් දෙපා බවත් ගෞතමයන් වහන්සේ කෙරේ තරහ කරෝධ ඊර්ෂ්‍යා පවතින ශාස්තෘරු මිනිස් වින්නවා. එනිසා ඔය කතාව බොරු කතාවක්. මං උපන්දා පටන් අද දක්වා කිසිම දවසක සතෙක් මරලා නැහැ. සතෙක් මරලා නැහැ කිසිම දවසක කියලා මට පොරොන්දු වෙන්න පුළුවන්. ගවයෙක් මරලා ගවයාගේ මස් ගෙනල්ලා මේ දානට තැඹුවා කියලා කියනවා නම් ඒ කමෝලික දෙයක් බව ප්‍රකාශ කළා. ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා රහතුන් වහන්සේලාට සියාතෙන් අපෝපස්ථාන කරලා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඉතාමත් වැදගත් ප්‍රධානතම දායකින් බවට පත්වෙලා ලිච්ඡවී රාජධානී ලිච්ඡවී සේනාපතිතුමා හෙවත් යුද හමුදා ප්‍රතිවරයා බුද්ධං සරණං ගච්ඡාමි තුනුරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකෙන් බවට පත්වෙලා ලිච්ඡවී රාජධානියට විශාල නව නැම්මක් ඇතු වුණා. තුනුරුවන් සමීපයේ චති විශාල ජනකාවක් ඇතු වුණා. ඒ හැමදෙනාටමත් බොහෝ දෙනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමහමහා නිවන් සම්පත් සාක්ෂාත් කරගන්නට ඒ ධර්ම දේශනාව හේතු වුණා. විශාල ජනතාවකට මේ ධර්මයේ සුගති මගට ගමන් කිරීමට වාසනාවක් සැලසුණා. මේ ධර්ම දේශනාවෙන් කියවුණ අකිරියවාදී පිළිබඳව, කිරියවාදයේ පිළිබඳව, උච්ඡේදවාදයේ, ජිගුච්චි වේනයිකෝ සහ තපස්සී ගුණේ අපගම්බෝ සහ අස්සාස කියලා කරුණු අටක් කියවුණ. මේ කරුණු අටම අපේ ජීවිතේ දිතා වැදගත් වෙනවා. මේ කරුණු අට බොහොම හොඳින් ශ්‍රවණය කළාය කියලා අපි විශ්වාස කරනවා. තමන්ගේ ජීවිතයේ පුළුවන් තරම් ඒ කාරණා ටිකේ කරාසි කරගෙන ඒ ධර්මයෙන් යම්කිසි සැනසීමක් ලබන්න පුළුවන් නම් ඒ සැනසීමත් ඒ කරාසි කරගෙන මෙලොව ජීවිතේ වාසනාවන්ත කරගනිමු. පරලොව ජීවිතයත් වාසනාවන්ත කරගෙන ජරා මරණ දුකෙන් නිදහස්ව ලබන අමහා මහ නිවන් සම්පත් සාක්ෂාත් කරගන්නට ලැබේවා ලැබේවා කියලා කවුරු සාදුකාරයන් දෙල ප්‍රාර්ථනා කරගන්නට ඕන. ධර්මශ්‍රවණලාභී මහත්තුරුමවරු දූ දරුවන් හැමදෙනාට මේ කුසලානුභාවයෙන් බුද්ධාදී රත්නත්‍රය අනුභාවයෙන් අනන්ත බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලාගේ අනුභවයෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, අසනීප පොළු පද්දර සංසිඳේව, මෙලොව ජීවිත සුවපත් වේවා, සසර ගමන සැපවත් වේවා, තව තවත් දාන සීල භාවනා ආදී පින්කම් සපුරාගෙන බුදු සසුන රැකගෙන පාරමී පුරා අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩවදාළ අජරාමර සංඛ්‍යාත මහමහා නිවන් සම්පත් සාක්ෂාත් කරගන්නට ලැබේවා ලැබේවා කියලා සාදුකාරය දෙල ප්‍රාර්ථනා කරගන්න. ආකාසත්තා චුම්මත්තා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසත්තා චුම්මත්තා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ ත්‍රිපිටකාචාර්ය පූජනීය කහගොල්ලේ සෝමවංශ ස්වාමීන්ද්‍රණන් වහන්සේ. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ හෙටත් උදෑසන පහට ජාතික ගුවන් විදුලියෙන් සිත නිවන බුදු බණ.